ෛත්‍රපාල සිරිසින මහත්මයත් නින්දෙන් නැගිටල වගේ නැගිටල ඇවිල්ල තියෙනවා. දැයත් අවුරුදු දෙකක් ඉතර වගේ දෙකට වැඩිකාලයක් පෝට්ටුවත් එක්ක නිදාගෙන ඉදලා දැන් ඇවිල්ල එක පාටම යාටත්න දැන්තමයි නෑ නිින්දෙෙන් ඇැරලා වගේ යාදම් කියන්න පටන් අරන්තියෙනවා දහනමය නැවතගේන්න ඕනේ කියලා. අපි කියනවා මෛත්‍රීපාල සිසේන මහත්මයට ජෝකර් කෙනෙක් වෙන්න පා ? බතුමා මේරටේ පරිනත දේශපාල්ලක්ඥය එක්නේ. ති පරිනත දේශපාලක්ඥය නම් පරිනත විදියට කතා කරන්න. ඔබතුමා ඔය කතාව කියීනකට ඔබතුමාගේ ලේකම් ළඟහිටය. එඒ ලේකම් විස්සර චන්ද දුන්නානේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පාර්ලිේන්තුවට මේේ පර පත්තච්ච හැම මන්ත්‍රී කෙනෙක් ම විල්ලා විසට චන්ද දුන්න චන්ද දන්ඩාව නැතේ ඔබතුමා විර. පතුමා ෙදරයිදලා ගෝලයෝටි පර්රමේන්තුොට ල ගෝලයන්ට විස්තට චන්දීලා අදඔපතුමා විල්ල කියනවා දනමයගේෙන්න්න නේ කියලා ලජ්ජ නැද කියලා පිහන් කමති. ලජ නැද්. තමන්ගේ ගෝලයෝ බාලයෝටිකා අස්්‍රරෝගන්න බෑ තමන්ගේ ගෝලෝ බාලයොත් එක් එක ප්‍රතිපත්තිය හිටගන්න කොදක් නෑ ඒ කොන්ද නැතිකමේ අදෑ විල්ල කියීනවා දානමේගේනනේ කියන අපි කියන මෛත්‍ර පාසිිසි මත්තත් යෝ කරල වෙන්නපා. මේ ජෝකරලා ඕ ඕන තරම් මේ රටේ දැන්ඉන්නවා දේශපාල ජෝ කරලා. ඒ ඔබතුමාත් මේ ජෝකර් කෙනෙක් වෙන්නපා. ඉස්සල්ල ඔබතුමාගේ ඔය විස්්ටර චන්දදීපපු පතුමාගේ ළඟ ඉන්න ඕ රටවට යන්න ලේකම්ගෙන් අහන්න ඇයි විස්සර ජන්ද දුන්නේ කියලලා විස්්ටර චන්ද දෙන්න කියල ක්කම පර්ලිමේන්තුවට ඇල එදා මෛත්‍රපාල මැතිතුමා ගිදරඉදල අදෑ විල්ල කියන දානමය ගේේ කාවරවට්ටන්දද. ඇයි මේ කාවරවටන්ද මේ කතා කරන්න.ව මෙද මේ අවුද්ධකට කලින් වෙච්චද. එහෙද අපි මෛත්‍රපාල සිරිසයන මැත්තුමාට කියන්න කැති. ඔබතුමා එදා අපි යහ පාලන ආණ්ඩුව හදල, අපි මේරටේ ලොකු ගමනක් කියයන්න බල පොරොතු යාග නොබතුමායික් අ ද අපිේ එකතුන. එදදා පොතුමා රාජපක්ෂලට විරුද්ධ අපි එක් එකතුුුණ. එකතු වෙලා අන්තිමට ඒ ගමන ඔබතුමා පාාවලදුන්න. දිින පනස්තෙක ආණ්ඩු හදල, රාජපක්ෂලත් එක්ක දිල්ගාල ඒ මැරයෝ මංකොල්ලකාරය, හොරුම් ටික බලේටගෙනනල්ල ඒ ්‍යවස්ථාාව විරෝධී. ක්‍රාදාමයක් කරලා ලක්ෂ හැටේ ජනමතය විනාශ කරපු නාකෙක් තමයි මෛත්‍රිපාල මහත්මය. අද ඇවිල්ල කතා කරනවා අද විශ්සගන්න කතා මේ දහනම නැවතගේන්න කතා කරනවා. ඒ අපි මෛත්‍ර පාල සිරිසන මහත්තර කියලා අද මේ රටේ වෙන හැම අප අපරාධයක්ම තමුන් නාන්සේත් වග කියන්න ඕනේ. තමුන් නාසේ තමයි මේ එකතුලා යාණඩුව හැදුවේ. එදා මේ පාස්කු ප්‍රහාරයෙන්ද. ද වෙනම් මේ සිද්ධ වෙච්ච හම අප පරාධයකටම තමුන්ාසේ වගගේ යුතුයි.ඒ තමුනාාන්සේකෙන් ගැලවෙන්න බෑ. පස්කු ප්‍රහාරේ බුද්ධියාංශ වාර්තා කරලති බෙද්දී තමුන්නාන්සේ රටිගිය රටින් ගිහිල්ල බෝම්බය පිපරවන්න ඇරලා අද මේ ගෝටබේ රාජපක්සලක ආ්ඩුව බරේයටගෙන්න්න පුළුවන් දේශපාල වාතාාවරණය හතරදුන්නේ තමුන්නාාන්සි. ඒම ඉතිසයක් කමමුන්නාාන්සේ දින ඒ ඉතිහාසන් තමුන්නාාන්සට ගැලවෙන්න ඒ දැන් මේ ඇවිල්ලා ආණ්ඩුවත් එක්ක බල්ලොත් එක්ක නිදාගත්ම මැක්කොත් එක් තමයි නැකිටින්න වෙන්නේ. ඒක තමයි තැන් තමුන් නාන්සර තමයි මේ ආණ්ඩුව හැදුවේ දින පනස් දෙකේ ඉනම් මේ ආවේ හද වෙනකම්ම මේ ගාජ පක්සලත් එක්ක තමයි තමුන්නාන්සේාවේ. ඇවිල රාජපක්සල ගැ ජනතාවට සාතික දුන්න රාජපක්ස ලගගේ හොඳ කි්වා ඒ හොඳ කියලා ජනතාව ඔක්කම සන්දටිකාරන්දීල ඔක්කම කරලා ඇවිලා අද මේ ආණ්ඩුවේ අසාර්ථක වනාාම ඒ මේ 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 වගකීම වගකීම අහිෙන්න්න හදර ය හිද අපි කියනවා මෛත්‍රපාල මහත්තයට ඒ වගකීමලින් දමුන්නාහන්සිට අඉංවෙන්න බෑ. ඒහිදා අද මෙ ආණ්ඩුව කරන හැම අපරාධයකටම මෙ ආණ්ඩුව මේ ජනතාවට කරන අපාසුතාවයට ලක් කරන හැම තිීදුවකටම ශ්‍රී ලංකා නිදස් පක්ෂයත් වග කියන්න ඕනි